හොඳයි නසාදු කාර්යයක් පවත්වන්න. සද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්නතුනේ පින්නතේනේ අද මේ අය උතුම් වූ පින්කමක් සිද්ධ කරගත්ත අතීතයට සිටියාව උතුම් වූ භාගතුන් වහන්සේ ඇතුළු සාරිපුත්ත මොග්ගල්ලාන මහා කාශ්‍යප ආනන්ද නන්ද රාහුල යනාදී එදා වැඩ සිටියා වූ උත්තමයන් වහන්සේලාටත් වර්තමානයේ වැඩ සිටින උත්තමයන් වහන්සේලාටත් අනාගතයේ වැඩ සිටින උත්තමයන් වහන්සේලාටත් කියන මේ ත්‍රෛකාලික සංඝරත්නයට මහා දානය පරිස්කාර ඇතුළුව පූජා කරගෙන ඉතා සතුරු සිතින් යුක්ත තැන්පත් වෙලා සිටින්නේ භුක්තානුමෝදනා දේශනාට සවන් දීලා ඒ පින තවත් ශක්තිමත් කරගෙන තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න. එනම් මේ පින්නතුන් සතුටු වෙන්න පුළුවන්. මේ වගේ දානයක් දීපුවාම මහත්ඵල මහානිසංස ලැබෙනවා. කප්පානි සත සහස්සානි සංඝේ දින්නන් අනස්සති. කල්ප සියක් දහසක් ගියත් සංඝයාට දෙන දානේ ආනිසංස කියා නිම කරන්න පුළුවන් කමක් නැහැ කියලායි පෙන්වන්නේ. කියන්නේ කල්ප ලක්ෂයක් ගියත් ඉවර වෙන්නේ නැහැ කියලා කියන්නේ. එතකොට කල්පයක් කියලා කියන කාර්යය ඉතාමත්ම දීර්ඝ කාලයක්. ඒ වගේ තමයි මේ වගේ දම්පැන් පූජා කරනකොට තමයි මේ සංසාරට බැඳිලා තියෙන සංයෝජනයන් එහෙම නැත්නම් ඒ බැඳීම් ටික ටික අඩු වෙන. ඒකට හේතුව තමයි අතහැරීමනේ අපි කරන්න තියෙන්නේ. එහෙනම් ඒ අතහැරීම පුරුදු කරන්නා වූ එක ක්‍රමයක් තමයි දානය කියලා කියන්නේ. එහෙනම් ඒකේ තමන්ගේ තණ්හාව දුරු වෙන නිසා යම් ප්‍රමාණයකට හරි තමන්ගේ කාලය ධනය සමය මේ ඔක්කොම අතහරින්න එපා. වෙනද තමන්ගේ රැකී රක්ෂා කටයුතු ඒ වගේ දේවල් කටයුතු සඳහා යොදාගත්තා වූ කාලය ධනය ශ්‍රමය තමන්ගේ ජීවිත පැවැත්ම සඳහා යොදාගත් දේවල් ඒ ඔක්කොම සංසාරේ පෝෂණය කරන දේවල් ඒ ඔක්කොම අතහැරලා අද සම්පූර්ණ වෙනස් පැත්තකට තමන්ගේ කාලය ධනය ශ්‍රමය අතහැරිය කියලා කියන්නේ තණ්හාව දුරු කරා යම් කිසි විදිහකට ඒක නිවනට උපකාරයක් බවට පත් වෙනවා. ඒ වගේම තමයි තමන් නම් මේ පරලෝක ගියා වූ ඥාතීන් ඉන්නවා. ඉතා දුක්ඛිත ස්වභාවයක ඉන්න ඥාතීන් ඉන්න. අන්න ඒ ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් කරන්න පුළුවන්. ඒ අය සමහරලාට කන්න බොන්න නැති අය ඉන්නවා. ඉතින් ඒ අයට කන්න බොන්න හම්බෙනවා. ඒ වගේම සමහර අය ඒ ආත්ම භාව වලින් අත මිදිලා සුගතිගාමී ආත්ම භාව වලට පවා පත් වෙනවා. ඒ වගේම තමයි තමන්ගේ පෙර තියෙනා වූ අකුසල් ධර්මයන් තියෙනවානේ. මේවා අපි සංසාරේ සෑහෙන කාලයක් තිස්සේ ඇවිල්ලා තියෙන. ඒ නිසා අපි අකුසල් කරලා තියෙනවා හරියට. ඒ වගේ විපාකේ නම් අපිට විඳින්න තියෙනවා. ඒ අකුසල් විපාක අඩු කරගන්න පුළුවන් මේ වගේ පින්කම් සිද්ධ කරගත්තාම. ඉතින් ඒ වගේ භාගතුනාගේ දේශනා කරන්නේ උන්වහන්සේ තරම් මේ ආනිසංස දන්නවා නම් මිනිස්සු දන් දෙන්න පොර කනවා කියලා තියෙනවා. ඒ තරම් ආනිසංස සම්භාරය අපිට තේරෙන ආකාරයට තමයි මේ ආනිසංස ටිකක් ඔයත්තන්ට දේශනා කරේ. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ කාලේ ditta ධම්ම වේදෙනී වශයෙන්ම දාන ආනිසංස ලැබිච්ච අවස්ථාවල් තියෙනවා පින්නතුන්. ඉතින් ගොඩක් වෙලාවට ditta ධම්ම වේදෙනී වශයෙන්ම ආනිසංස ලැබෙන්නේ නැති හින්දා ප්‍රතිලාභේ ඉවලෙම් පේන්නේ නැති නිසා සමහර අය ඉන්නවා මේකට මැලිකමක් දක්වනවා. නමුත් භාග්‍යතුන් වහන්සේ කාලේ එහෙම ditta ධම්ම වේදෙනී වශයෙන්ම දාන ආනිසංස ලැබිච්ච අවස්ථාවල් තියෙනවා. සාරිපුත මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තිය සමදිනවා. මොකද්ද පින්නතුන් නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ? අපි පළවෙනි ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, චතුත්ථ ධානයේ යන දිවසේ ධාන ටික අපි දිනු කරලා ඊට පස්සේ ආකාසානංචායතනේ, විඥානංචායතනේ, ආකින්චඤ්ඤායතනේ, නේව සංඥා නාසඤ්ඤායතනේ දක්වා දිනු කරලා නේව සංඥා නාසඤ්ඤායතනෙන් පස්සේ මේ සම්මාදිට්ඨිය ඇති කරගත්තා වූ උත්තමයකේ කියන්නේ අනාගාමියෝ අරිහත් උත්තමයකට පුළුවන් කමක් තියෙනවා. එතනින් එහාට ඒ නිරෝධ සමාපත්තියට යන්න, එහෙම නැත්නම් නේව සංඥා නා සංඥායතන තතහරින්න පුළුවන් කමක් තියෙනවා. අනේක තමයි සංඥා වේදේත නිරෝධය නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ. તો නිරෝධ සමාපත්තියයි අරහත් ඵල සමාපත්තියයි කියලා කියන්නේ දෙකක්. නිරෝධ සමාපත්තියේදී පින්නතුනි මතක තියාගන්න, එතනදී අනාගාමි පුජ්‍යලේ නිරෝධ සමාපත්තියට සමවැදුනහම එයාගේ තව සංයෝජන තියෙන හින්දා එනං එයා අරහත් ඵල සමාපත්තිය නෙවෙයි ඉන්නේ. එනං ඒකත් හේතුඵල ධර්මයක් කියන කාරණාව තේරුම් ගන්න ඕනේ. වැඩි නිරෝධ සමාපත්තියට සමවැදුණා කියලා කියන්නේ මේ කුසල් සිත් වලින් තියෙන ඉහළම කුසල් සිතක් තමයි නිරෝධ සමාපත්තිය හිත කියලා කියන්නේ. ඉතින් ඒ වගේ වෙලාවක දවස් 7ක් තිස්සේ ඉන්න පුළුවන් ආහාර පාන ගන්නෑ, මුකුත් නෑ, නිරෝධ සමාපත්තියට සමවැදෙලා ඊට පස්සේ නිරෝධ සමාපත්තියෙන් උට්ටාන නැවෙන්න නැකිටිනවා. ඒ නැගිට්ටට පස්සේ
යම් කිසි කෙනෙක් දානයක් දෙනවා නම් යම් කිසි විදියට උපස්ථානයක් කරනවා නම් ඒ පුජ්‍යලයාට මහා ආනිසංසයක් ලැබෙනවා. දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේම ගයක් ළඟට ගියපුවාම පිණ්ඩපාතය වඩින්න ඊට මොහොතකට කලින් නිරෝධ සමාපත්තියට පොඩි වෙලාවක් හරි සමවදිනවාලු. මොකද ඒ පුජ්‍යල කණ්ඩායම නැත්තම් ඒ දන් දෙන දායකයාගේ ඒ පින තවත් ශක්තිමත් කරන්න තමයි එහෙම කරන අය කියලා කියන්නේ. ඒ නිසා මේ මහත්ඵලයක් මානිසංශයක් හම්බ වෙනවා. ඉතින් සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවදිලා නාස්තාවක එක්තරා දුගී පුන්න කියලා ගොවියෙක් ඉඳලා තියෙනවා. ඉතින් ගොවිතැන් කටයුතු කරලා අනුන්ගේ කුඹුරුවල ඉතින් සීසාගෙන තමන්ගේ ඉතින් ඔය විදිහට තමන්ගේ කුඹුරුත් කරගෙන ඉතින් හරි කුලි වැඩ වගේ කරගෙන තමන්ගේ ගොවිතැන් බත් කරගෙන තාමත්ම දුක්ඛිතව ජීවත් වෙච්ච ගොවියෙක් පුන්න කියන දුගියා. ඉතින් මෙයා තමන්ගේ කුඹුරේ වැඩ කරගෙන ඉන්නකොට සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහෙනවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මුණ ගැහෙන්නේ අර නිරෝධ සමාපත්තියට සමවැදලා හත් දින දවසේ නැගී හිටලා දැන් පිණ්ඩපාත යන වෙලාව. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේ උදේ මූණ හොදගන්න එහෙම අවශ්‍ය වෙනවා. එතකොට උන්වහන්සේට දැහැටි දත් මැදගන්න ගස් වලින් අතු කඩලා දීලා අතු කඩන්න බෑනේ භික්ෂුන් වහන්සේ නමකට. ඉතින් කඩලා දීලා දත් මැදින්නේ ඔක්කොම මෝදෝනා පෑන් ඔක්කොම හදලා දීලා උන්වහන්සේට උපස්ථාන කරනවා. උන්වහන්සේ වැඩම කරන්නේ උන්වහන්සේ අර පුන්න දුගියක් ගෙවල් පැත්තට. ඉතින් මගදී පුන්නට කෑම උයාගෙන නෝනාව හම්බ වෙනවා. ඉතින් ඒ හම්බ වෙනකොට මෙයා කල්පනා කරනවා අපිට මොනා හරි තියෙන දවසට සමහරලාට ප්‍රතිග්‍රහකයන් වහන්සේ නමක් හම්බෙන්නේ නැහැ. හම්බෙච්ච දවසට දෙන්න දෙයක් නැහැ. ඉතින් අද මට ප්‍රතිග්‍රහකයන් වහන්සේ නමක් හම්බෙලා තියෙනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් මගේ ස්වාමියාට ගිහින් දෙන්න තමයි දාන ටික හදාගත්තේ. එහෙම නැත්නම් ආහාර ටික ගත්තේ නම් මේ වුණාට මම අද මේ උත්තමයාට පූජා කරනවා කියලා පාත්‍රයට දානි බෙදෙනවා. ඉතින් දානි බෙදෙන වෙලාවේදී භාගයක් දානි බෙදෙනකොට කියනවා ඔය මේ ඇති කියලා කියනවා සාරිපුත්ත මහරහතන් වහන්සේ. උන්වහන්සේට ඒ වෙලාවේ කාන්තාව එහෙම නැත්නම් ඒ පුණ්‍ය දුගියාගේ බිරිඳ කියනවා ස්වාමීනි මෙලොව ගැන හිතන්න එපා, අපේ පරලොව ගැන හිතලා ඉතුරු ටිකත් පිළිගන්න කියලා. මොකද මෙලොවට විතරනේ දැන් අර ආහාර ටික අහපව තියාගත්තොත් ඉතින් කෑවට පස්සේ ඉවරයිනේ. නමුත් ඒ ටිකත් පූජා කරගත්තොත් ඒ සංසාරේට මහත්ඵලයක් ලැබෙනවා. ඉතින් මේ විදිහට පූජා කරගත්තට පස්සේ ඉතින් දුගියා කල්පනා කරනවා තාම ඇවිල්න්නේ නැහැනේ, මොකද දැන් බඩගින්නේ ඉන්නේ. දැන් බඩගින්නේ ඉන්න වෙලාවේ තාම ආවේ නැහැනේ කියලා කල්පනා කරනවා. ඉතින් අය පාරක් ගෙදර ගිහිල්ලා ඉතින් උයාගෙන ඉක්මනට එනවා. එනකොටම මෙයාට තරහයයි කියලා මොකද කරන්නේ මේ කාරණාව කියනවා ඉක්මනට පුන්න දුගියට. ඉතින් හරි සතුටු වෙනවා. ඒ සතුටු වෙලා ඉතින් ඒ ආහාරය එහෙම අනුභව කරලා ඒ බිරිඳත් එක්ක ඉතින් සතුටු සාමීචී ඉඳලා ටිකක් වෙලා බිරිඳගේ ඔඩක්කේ නිදා ගන්නවා කියලා කියනවා මේ පුන්න දුගියා. ගොවියා ගොවිතැන් කළත් මහන්සේනේ. ඊට පස්සේ ටිකක් වෙලා නිඳ ගිහිල්ලා ඇහැරලා බලනකොට මෙයාට පේනවලු සම්පූර්ණ මේ හාපු කුඹුරේ තියෙන පස් ටික රත්තරම් පාටින් දිලිසෙනවා. ගිහිල්ලා බලපුවාම ඇත්තටම ඒවා රත්තරම් බවට පත් වෙලා. අර දානේ ආනිසංසෙ ඉතින් එහෙමම ලැබිලා. උන් එයත් උදේ පින්කම කරගත්ත කලින්ම මෝදෝනා පැන් දීලා දැහැටි දීලා ඒ පින්කම කරගත්තා. නෝනත් පින්කම් කරගත්තා. ඉතින් මේ දෙන්නත් එක්ක මහා පින්කමේ ආනිසංසෙ විදියට ඒ දිට්ඨ ධම්ම වේදනීය විදියටම ලැබෙනවා. ඒව තනියෙන් පරිහරණය කරන්න බැරි හින්දා රජතුමාට ගෙයින් කිව්වට පස්සේ රජතුමා මොකද කරන්නේ මේ රාජ්‍ය සේවකයවල මේ ඔක්කොම ටික කරත්තවල අදින්න කියනවා. රජතුමාගේ රත්තරන් කියලා කරත්තෙට පටවනකොට මේ ඔක්කොම අය පස් වෙනවා. ඒ හින්දා මොකද කරන්න කියලා කල්පනා කරම රජතුමා කිව්වා ලෝක රජතුමාගේ ඒවා කියලා හිතලා පටවන්න එපා. මේ පුන්නගේ රත්තරන් කියලාම පටවන්න කියලා. එතකොට තමයි රත්තරන් විදිහට මේවා තිබ්බා කියලා කියන්නේ. ඉතින් ඒවා නගරයේ මැද ගොඩ ගැහුවට පස්සේ මේ තරම් ධනස්කන්ධයක් තියෙන මේ කොහේ හරි කවුරු හරි ඉන්නවද කියලා අනා කියනවා. කවුරුවත් නැහැ. ඒ වගේ ධනස්කන්ධයක් හිමි කෙනෙකුට මොකක් දෙන්න ඕන කියලා මිනිස්සුන්ගෙන්ම අහනවා. ඒ කියනවා එතකොට මේ වගේ කෙනෙකුට සිටු තනතුරක් වගේ එකක් දෙන්න ඕන කියලා. ඉතින් රජතුමා මොකද කරන්නේ මේ පුන්න දුගියාව සිටුවරයෙක් බවට පත් කරනවා. අර ධනස්කන්ධේනුත් කොටසක් දීලා මහා සිටුවරයෙක් බවට පත් කරනවා. ඉතින් පින්නතුනේ මේ වගේ
තිට්ඨධම්ම වේදනීය වශයෙන් විපාක තියෙනවා. ඉතින් එහෙම අද විපාක පේන්නේ නැති වුණත් මේ වගේ අනාගතයේ විපාක තියෙනවා. කොහොම වුණත් මේ වගේ අසිරිමත් බුදු සාසනයක් තුළ තමයි තමන් ඉපදිලා තියෙන්නේ, තමන්ගේ මනස ජීවිතේ ලැබලා තියෙන්නේ කියලා තමන් කල්පනා කරන්නේ. ඒ වගේම තමයි තමන්ගේ තණ්හාව දුරු වෙනින්ද මේ ලෝකෙට තියෙන ඇලිීම නිසානේ අපි මේ හැම දුකක්ම විඳින්නේ. මොකකට හරි දෙයකට ඇලිලා තියෙනවා නම් එයා විඳින්නේ දුකම්ම තමයි. ඒ තමන් විඳින්නා වූ දුකට හේතුව තමන්ගේ තණ්හාවමයි කියන කාරණා භාගතුන් වහන්සේ දේශනා කරනවා. ඉතින් මේ තණ්හාව දුරු කරගන්න තියෙනා වූ වැඩපිළිවෙල දානේ, ඊළඟට සීලය, ඊළඟට භාවනාව කියලා පෙන්නනවා. මේ වැඩපිළිවෙල තුළ ඉන්න තමන්ගේ සැනසීම තව තවත් ශක්තිමත් වෙනවා. එහෙනම් තමන් කරගෙන යන්නා වූ බණ භාවනා කටයුතු වලට වුණත් මේ වගේ දම්පැන් පූජා කරනකොට මහා ශක්තියක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ උතුම් වූ මනුෂ්‍ය ජීවිතය ලබාගත් වෙලාවේ උතුම් වූ පින්කමක් සිද්ධ කරගත්තා කියලා මේ ඇයට සතුට වෙන්න පුළුවන්. ඒ සතුට තමයි පින කියලා කියන්නේ. එහෙමනම් ඒ ඇති කරගත්තා කුසලේ පුණ්‍ය ශක්තිය අප්‍රමාණයි. ඒ අප්‍රමාණ කුසලේ පුණ්‍ය ශක්තිය මහා වෙහෙසක් දරලා රත්යේ ඉඳන් ඊයේ ඉඳන් වෙහෙස වෙලා තමයි මේව කරන්න ඕනේ. කාලයේ ධනේ ශ්‍රමය කැප කරගෙන කරන්න ඕනේ. ඉතින් ඒ වගේ ආනිසංසය තමන්ට තියෙනවා. තමන්ගේ හැම වෙලාවකම සකස් වුණා වූ චිත්ත වීතිල වීතිවල තියෙන කරුණාව, සද්ධාව, කරුණාව, මෛත්‍රිය, දයාව වගේ මේ කුසල් මූලික සිත් තමයි පහළ වෙන්නේ. මේ දානේ සකස් කරන්නේ කාටද? ත්‍රිකාලික සංඝරත්නයට, භාගතුන් වහන්සේට, සාරිපුත්ත මොග්ගල්ලානාදී උත්තමයන් වහන්සේලා මේ දානේ සකස් කරන්නේ කියලා සිත් පහළ වෙනකොට මහා ආනිසංසය ඒ තමන්ගේ හිත්වල තියෙන අකුසලේ ශක්තිමත් වෙනවා. ඉතින් එහෙනම් ඒ වෙලාවේ සකස් වෙච්ච හිත් ඒ වගේම දැන් මේ දානේ පූජා කරපු වෙලාවෙත් දානේට පස්සෙත් මේ සිත් තවත් හොඳින් සකස් වෙන ඒ දානේ ආනිසංසය තව තවත් වැඩි වෙනවා. එහෙනම් අද දවසේ උතුම් වූ පින්කම තවත් ජීවිතයට එකතු කරගත්තා කියලා නැවත නැවත සතුටු වෙන්න අර දක්ෂ මල් මාලාකාරයෙක් මල් අමුණ මාලේ මල් මාලයක් ගොතනවා වගේ මල එකතු කරලා පින එකතු කරලා තමන්ගේ ඒ මල් මාලේ ශක්තිමත් කරගත්තා වගේ අද දවසේත් පිනක් සිද්ධ කරගත්තා කියලා නැවත නැවත සතුටු වෙන්න. ඒ සතුට පිනයි. එහෙනම් ඒ ඇති කරගත්තා කුසලේ පුණ්‍ය ශක්තිය තමන් නමින් මිය පරලෝ ගියා වූ ඥාතීන් සිහිපත් කරගන්න. තමන්ගේ ඥාතීන් ඕන තරම් ඉන්නවා මේ සැරේ මිය පරලෝ ගියා ඒ විතරන්නේ පෙර සංසාරේ මිය පරලෝ ගියා ඇති. එහෙනම් ඒ අයට කල්පනා කරන්න අද අප මහා දානය පූජා කරා. එහෙනම් ඔබට ඒ කුසලේ පුණ්‍ය ශක්තිය අද අනුමෝදන් කරනවා. අනුමෝදන් ඒවා. යම් කිසි දුක්ඛිත ස්වභාවයක ඉන්නා නම් සුවපත් වේවා. ඔබත් කෙලවර මාමා නිවනින් සැනසීම ලබත්වා කියලා සාදුකාරය පවත්වන්න. ඒ වගේ මේ සියලු කුසලේ පුණ්‍ය ශක්තිය සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. අනුමෝදන් ඒවා. දෙවියෝ චතුරාර්ය සත්‍ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදුකාරය පවත්වන්න. ඒ වගේම තමන්ට තමන්ගේ පවුල්වල සෑම සිළු දෙනාටමත් දානට අපපකාර කළ පැමිණෙන සිළු දෙනාටමත් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. සිළු බාධක දුරු වේවා. කෙලවර මාමා නිවනේ සනසෙන්ට මේ සිළු ශක්තිය හේතු වේවා, වාසනාව වේවා, පාරමිතාවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරගන්න. එහෙනම් තමන්ගේ අරමුණේ ආකාරයේ මිෂ්ඨ සිද්දේවා. සිළු දෙනාට සිත සාන්ති යහපත වේවා කියන අරමුණින් සංඝරත්නයේ මේ සෑම සිළු දෙනාටම ආශිර්වාද කරනවා. ආශිර්වාදයක් ලබා ගන්නට හොඳයි. සම්බේතියෝ යජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්‍රාන්තරායෝ සුඛී දීඝායුකෝ මව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සනාසත්ති මවන්තතේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සත්‍යමවන්තතේ මවතු සම්ම මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සත්‍යමවන්තතේ අභිවාදන සීලිස නිච්ඡං වන්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ණන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති පඤ්ඤා සම්පත්ති මේවච අතෝ නිම්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු.